වලට ඔන්න ඉතින් අද මම වෙනස් විදිහේ රොටි වර්ගයක් තමයි හදන්න යන්නේ. ඉතින් රොටි හදන්නේ අපි ගොඩක් වෙලාවට පාන් පිටි වලින් එහෙම නැත්නම් හාල් පිටි වලින්. ඉතින් අද මම මේක හදන්න යන්නේ මඤ්ඤොක්ක වලින්. මඤ්ඤොක්ක කියන්නේ ගොඩාක් පෝෂ්‍යදායි අල වර්ගයක්. අපිට ඉතාමත්ම පහසුවෙන් හදාගන්න පුළුවන් අපේ ගෙවතු වල වුණත් ඒ වගේම තමයි වෙළඳපළට ගියාමත් අපිට අරගන්න පුළුවන්. ඉතින් මඤ්ඤොක්ක කියන්නේ මිනිසාගේ ශරීරයේ ඇතිවන පිළිකා සෛල විනාශ කරන්න තියෙන ප්‍රබලම අල වර්ගයක් ආහාරයක්. ඉතින් පිළිකා සෛල විනාශ කරන්න ඖෂධ පවා නිපදවලා තියෙන මේ මඤ්ඤොක්ක ආලවල මඤ්ඤොක්ක පිටිවල නිස්සාරණයෙන් ඉතින් අපි බලමු මේ අද මේ රොටිය හදාගන්නේ කොහොමද කියලා. මඤ්ඤොක්ක වලින් ඇත්තටම අල වර්ග කවා ගන්න කුඩා දරුවන්ට එහෙම ටිකක් අමාරුයිනේ. සමහර වැඩිහිටිය පවා ඉන්නවා මඤ්ඤොක්ක තඹලා කන්න උයලා කන්න ටිකක් අකමැති. නමුත් මේ විදිහට හදලා දීලා බලන්නකෝ වෙනසකටත් එක්ක ගොඩක්ම රසයි. ඒ වගේම පෝෂ්‍යදායක විදිහට මම අද හදන්නේ. ඉතින් මම මෙතන අරන් තියෙනවා මඤ්ඤොක්ක ග්‍රෑම් 500ක විතර අලයක්. ඒකේ පොත්ත ඇරලා සෝදලා පොඩි කෑලි වලට කපා ගන්න යන්නේ. ඉතින් මේක ඔයාලට නිදහස තියනවා ඔයාලට කැමති විදිහට තඹ ගන්න. මම අද තඹ ගන්න විදිහ ටිකක් වෙනස්. ඉතින් ඒ විදිහට තඹ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍ය විදිහට මේක තඹ ගන්නත් පුළුවන්. මම ඉතින් අද මේක ස්ටීම් කරලා තමයි තඹ ගන්න යන්නේ. ඉතින් මම ස්ටීම් කරගන්න යන්නේ මේක භාජනයක් ලිපේ තියලා ඒ කුලින් කුලින් රැක් එකක් තියලා පෙනේර තියලා තමයි ස්ටීම් කරගන්න යන්නේ. ඉතින් ගෙදර තියෙන බඩු යොදාගෙනම අපිට මේවා කරගන්න පුළුවන්. හරිම ලේසි. වෙනම ස්ටීමර් හොයන්න ඕනේ නැහැ. ඉතින් මේ විදිහට ස්ටීම් කරගන්නකොට ගොඩක් එකවර දාලා ස්ටීම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක සාමාන්‍ය විදිහට වතුර දාලා තඹ ගන්නත් පුළුවන්. මට අද හිතුණා මෙහෙම කරන්න ඕනේ කියලා. එතකොට වතුර ගතිය උරන ප්‍රමාණය අඩුවේ කියලා හිතිච්ච හින්දායි ඉක්මනින්ම තඹ ගන්න පුළුවන් වෙයි කියලා හිතුණ හින්දායි මේ විදිහට තමයි මම තඹ ගන්න යන්නේ. ඉතින් මේ විදිහට කූලින් ටැක් එක වැහෙන්න ගන්නට විතරක් වතුර දාලා මේක උතුරන්න තියන්න. විනාඩි 5ක් විතර ගියාම පොඩ්ඩක් ඇරලා බලන්න හැන්දකින් කෑල්ලක් අරගෙන තැඹිලාද කියලා. මේක නම් තාම මදි. ඉතින් මඤ්ඤොක්ක කියන්නේ හුලං වැදුණු ඒ වගේම පරණ වෙච්ච මඤ්ඤොක්ක තෝරගන්න එපා කෑම හදන්න කිසිම දෙයකට. එතකොට මඤ්ඤොක්ක වල තියෙන රසායනික ද්‍රව්‍යයක් වාතය සමග සංයෝග වෙලා විෂ රසායනයක් හදනවා. නිල් වෙලා තියෙන මඤ්ඤොක්ක කළු පාට වෙලා තියෙන ඒවා එහෙම ගන්න එපා. අලුත් පිට තියෙන මඤ්ඤොක්ක තමයි අපි ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම තමයි ඇරලා තමයි තම්බන්න ඕනේ. වතුර දාලා තම්බනවා නම් මේකත් මම පොඩ්ඩක් ඇරලා තිබ්බ වාෂ්ප ගතිය යන්න මුලින්ම. ඊට පස්සේ දැන් නම් හොඳට තැඹිලා ඔයාලා පොඩ්ඩක් අල්ලලා බලලා තැඹිච්ච ගතිය තියෙනවා නම් මේක බා ගන්න. පොඩ්ඩක්වත් වතුර ගතිය හිටින්නේ නැහැ මෙහෙම තම්බ ගත්තම. අපිට පිටි ගතියනේ ගන්න ඕනේ මේකේ රොටි හදන්න. ඒ හින්දා දිය ගතියක් ආවොත් එහෙම ටිකක් අමාරුයි අනා ගන්න. ඉතින් පාන් පිටි හාල් පිටි කිසිම දෙයක් දාන්න නැතුව මේ පිටි වලින්ම විතරයි මම හදා ගන්න යන්නේ. ඊට පස්සේ තඹගත්ත මඤ්ඤොක්ක ටික මේ විදියට හොඳට පොඩි කරලා කැට පොඩි කරගන්න. හොඳට අතින් පොඩි කරලා මේකේ තියෙන ලොකු කෑලි සිහින්ව පොඩි කරගන්න. ඉතින් අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. මෙතන පොල් බෑවක පොල් තියෙනවා මම ගාගෙන. ඒක දැන් මම එකතු කළා. ඒ වගේම ලුණු තේ හැන්දක් තියෙනවා. ලුණු තේ හැන්දෙන් භාගයක් විතර මම දාගත්ත පස්සේ දාගන්න. ඉතුරු ටික මදි වුණොත් එහෙම මේ තියෙන්නේ කරපිංචා. කරපිංචා චූටි කෑලි වලට කපා ගත්තා. ඒ වගේම මේ තියෙන්නේ ලොකු බීලුණු ගෙඩියක් හීනෙට කපාගෙන. ඉතින් ඒකත් එකතු කරලා මේ තියෙන්නේ කහකුඩු තේ හැඳි කාලක්. ඒකත් එකතු කරගන්න. ඒ වගේම ඔයාලට මිරිස් ඇර ඕන නම් ඊටත් වඩා වැඩි දාගන්න. මම ගත්තේ මේ සැහැන්දයි කෑලි මිරිස්. ඒ වගේම අම්මිරිස් කරල් 3-4ක් හීනෙට කපලා තියෙනවා. දැන් මේ ටික හොඳට දාලා අනා ගන්න ඕනේ මේ විදිහට. මේක අතින්ම කරගත්තොත් තමයි හොඳ. එතකොට තියෙන ලොකු තව ලොකු කැට කැට තියෙනවා නම් මඤ්ඤොක්ක කෑලි වගේ අහුවෙන ඒවා තියෙනවා නම් තවත් පොඩි කරගන්න පුළුවන්. ඉතින් අපි පිටි දාලා රොටි හදන්න අනනවා වගේ හොඳට මේක අතින් පොඩි කරගන්න. මේ මම ගත්තේ දැන් මුරුංගකොළ. ඉතින් මේ මුරුංගකොළ මඤ්ඤොක්ක වලට දානවා තඹන කොටත්. මඤ්ඤොක්ක වල තියෙන සැර යන්න කියලා දාන්නේ.
ඉතින් රොටි වලට දාලත් මම මේක හදන්න ගත්තේ ඒකෙන් ගොඩක් පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම තමයි හරිම රසයි මඤ්ඤොක්ක කොළ දාලා මේ විදිහට හදනකොට. ඊට පස්සේ පාන් පිටි වලින් අපි රොටි හදනවා වගේම මේක කොටස් කරගෙන බෝල හදා ගන්න ඕනේ. මේ විදිහට තරමක බෝල හදා ගන්න. ඉතින් වතුර පොඩ්ඩක්වත් මිශ්‍ර කළේ නැහැ අපි. අලවල තියෙන තෙත ගතියෙම තමයි මේක හදාගත්තේ. ඒ විදිහට කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මඤ්ඤොක්ක රොටි හදද්දී දිය ගතිය වැඩි වෙනවා. ඉතින් දිය ගතිය වැඩි වෙන්නේ නැහැ අර විදිහට ස්ටීම් කරලා අර ටික තැම්බ ගත්තාම. මේ තියෙන්නේ මම එහෙම හදාගත්තු රොටි බෝල ටික. දැන් මම කෙසෙල් කොලයක් අරගෙන තෙල් බිඳ දෙක තුනක් ඒකට දාලා තුනී කරලා තමයි මේ රොටිය වඩා ගන්න යන්නේ. මේ විදිහට රොටි බෝලේ තියලා ගොඩක් තුනී කරගන්න එපා, පාන් පිටි රොටිය වගේ. ඉතින් මේක ගොඩක් මෙලෙක් රොටියක්. ඉතින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා, ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා all කියලා press කරලා තියාගන්න, ඒ වගේම video එක හොඳනම් බලලා like එකක් දාලා comment එකක් දාලා යාළුවන්ට බලන්න Facebook වල එහෙම share කරන්න. ඉතින් මම මේක පුච්ච ගන්නයි දැන් යන්නේ. ඔයාලත් ඔයාලා රොටි හදන තැටි අරගෙන තියලා ඒකේ දාලා පරිස්සමට හැබැයි මේක දාන්න ඕන කැඩා ගන්න නැතුව. ඉතින් එහෙම පැත්තෙන් පැත්ත දානකොට අතින් අරගන්න බෑ. පාන් පිටි රොටි වගේ කැඩෙන්න බලනවා. පිගානකට දාලා මේ විදිහට තමයි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මේක ටක් ගාලා කැඩෙන්න බලනවා. බානකොටත් පරිස්සමෙන් භාජනය අරගෙන දාන එක ගාවට මරන් ගිහින් ඒක අයින් කරගන්න. රොටි එක දානකොටත් ලං කරලම දාගන්න. ඉතින් ඒ විදිහට හදාගන්න. මේක ගොඩක් මෙලෙක් හයි වෙන්නේ නැහැ. ඉතාම සොෆ්ට් එකට ඉතාමත්ම රසට තියෙනවා. ඒ වගේම ගොඩාක් සුවඳයි. අපි මඤ්ඤොක්ක තඹල ගත්තේ හින්දා ඕනම කුඩා දරුවෙකුට උනත් මේක දෙන්න පුළුවන් බය නැතුව. ඉතින් මේ විදිහ රොටි හතක් මම හදාගත්තා මඤ්ඤොක්ක ග්‍රෑම් 500කින්. ඉතින් ඔයාලත් හදලා බලන්න, ගොඩක් පෝෂ්‍යදායි ආහාරයක්. ඉතින් නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. නිරෝගී දිවියක් මම ප්‍රාර්ථනා කරනවා.